The occasion with the lighting of the oil lamp.
Den hast du dann für Waschke, Tankpetanot für Ekalokkrebi, Sampetan Kulaber, Pansigo dann Fandete, Apake, Gomrapanie, Aradanea, Kurunegala, Patri Paripalene, Atekalu, Pial, Chanuka Pucha Prasadin, Wahnsete, Kurunegala, Austerateo Methode, Missan Palika, Karu, Christi, Leonard Pucha Prasadin, Wahnsete, Kurunegala, Patri Dalmopadeshaha, Katholika, Basalbara, Karu, Lionel, Pranam, the Pucha Prasadin, Wahnsete, Kurunegala, Shanta, Anavitale, Viduhalpati, Karu, Chantana, Hapuarachi, Pucha Prasadin, Wahnsete, Vidyalaya Karu Viduhalpathini, Trisilta Pranandu, Pavidi Soiliata, Karu Shantini Pranandu, Pavidi Soiliata, Vishisharadita, Peratania Vishvidyale, Singhala Dinashi Mahacharya, Lirake, Avarakate, Medikumanta, Viper Pradhanamatyashi, Cheshta Sahakaralekam, KMHSK Jayanath Medikumanta, Kurunegala Kottasa Adhyapana Adhyakshika, Vipuli Vidhana Patirana Methiniyata, Vidyalaya Adishisha Sankame Sabhapathini, Nethinya Swayamthida Sena Mahathmiyata, Vidyalaya Pasal Sampardana Samithiye Lekam, Inoka Hettiarachchi Mahathmiyata, Vidyalaya Niyochcha Viduhalpathini, Damayanthi Jayasekara Mahathmiyata, Demopiyan Niyochane Karamin, Ek Mavakata Ho Piyakuta, Ithamath Gaurupen Aradhana Kara Sirinapa. Vidyalaya Pradhana Shishnayika KAA Madurange Kasturi Ratna Soiliyata E Sandaha Ekpanamin Aradhana Kara Sirinapa.
ආදින් සනිටු වන් කරමු සුදව් දෙවිවරුන්ගේ 2018 වසරේ දක්ෂතායක එන 2019 වාර්ෂික ත්‍යාග ප්‍රධාන උත්සවයට අපහායික වෙන සම්භාවනීයන් අතළු ඔබ සම්ම පිළිගැනීම සඳහා මේ ආරාධනය විද්‍යාලයේ නර්තන ශේ සාරියන්ටයි The Vermilion Dancing Troupe will now be on the stage to zoom their eyes and give you a warm welcome. ලක්දෙරණට පාතැබූ ප්‍රථම කාන්තා පැවිදි නිකාය වන සුදෝ පවුලේ පැවිදි සොහොරියන් 1862දී යාපනයේ ප්‍රදේශයට පැමිණි අතර ඔවුන්ගේ දෙවන සේවාස්ථානය ලෙස ඇතුගල් පුරය තෝරාගත් අතර 1870 සැප්තැම්බර් 8 වන දින සුදෝ බාලිකාවේ අසිරිමත් උපත සිදුවිය
ප්‍රදේශයේ ගැහැණු දරුවන්ට අධ්‍යාපනය ලබා දීම හා සහජ කුසලතා උපනංවන විවිධ ක්‍රියාකාරකම් වලට මූලික අඩිතාලම ඌයේ ආගමික පසුබිම තුල ගැහැණු ළමයෙකුට ඔබින විනය හැඩගැස්වීමයි. සිසුවියන් 42කකින් ආරම්භ Convent English School Girls School Ha Convent Singhala Girls School Lesa Nam Dara Pasuwa Rajayata Pawara Dimen Pasu Suddho Paule Balika Mahavidyalaya Lesa Prachalita Vemin Eda Medatura Suddho Paule Pavidi Soiriyange Niyamu Nayakathwe Tula Devindunta Pamanak Mahimeya Yanna Adarsha Paate Karaganimin දිනෙන් දින තම අභිමානය ලොවට ප්‍රකට කරමින් සිටී. ගුණාත්මක අධ්‍යාපනයක් තුළින් පිරිපුන් දියණියක් විශ්වීය පවුලට යන දැක්ම පෙරදැරිව ශුද්ධෝ පවුලේ අධ්‍යාත්මිකත්වයෙන් ජීව ගැන්වෙමින් ඇතුගල් පුරය මෙන්ම ලක්දෙරණද බබලවන ප්‍රඥා ප්‍රදීප ස්තම්භයක් වූ ශුද්ධෝ පවුලේ බාලිකාව අද වන විට සිසුවියන් 2500ක් පමණද ආචාර්ය මණ්ඩලය 120ක්ද අනධ්‍ය කාර්ය මණ්ඩලය 8කින්ද සමන්විතය. වසර 150ක අභිමානවත් ගමනක ජුබිලි සැමරුට සූදානම් වෙමින් පසුගිය වසර දෙක තුල මූලාරම්භක අරමුණු සාක්ෂාත් කරන ආධ්‍යාත්මික අධ්‍යාපනික හා කුසලතා සංවර්ධන වැඩසටහන් තුළින් අතීත උරුමයන්ගෙන් අප දියණියන්ව ජීව ගැන්වීමට මෙම කාලය තුළ හැකිවීම සතුටට කරුණකි. විදූ මෞතුරුල්ලේ පහස ලබනා තියනේ වැඩෙන්න නිර්මාණශීලී චින්තනයෙන් පණපොවා ජීවිතය ආත්ම විශ්වාසයෙන් පිය නගන්න අරමුණු කරාදිරියෙන් පතමි දෙවිඳු ආසිරි ඔබ හට බැති සිටින් ජෙස් පිටයි විදුහල්පති තුමි. වාර්ෂික ත්‍යාග ප්‍රදාන උත්සවයේ සුවිශේෂම අවස්ථාවටයි අප එළඹ සිටි සිංහල භාෂාව හා සාහිත්‍ය කලාවට ඉමහත් සේවයක් කරන විශිෂ්ට ලේඛකයෙකු වූහ නවකතා හා කාව්‍ය සංකල්පනා යතුළු ග්‍රන්ථ 22ක් නිර්මාණය කරමින් 2008 වර්ෂයේ සිංහල සාහිත්‍ය සම්මාන උළෙලේ ප්‍රථම නවකතාවට හිමි සම්මානයෙන් පිදුම් ලැබ සාහිත්‍යවේදියානන් 2014 2010 යන වර්ෂ දෙකේදීම ස්වර්ණ පුස්තක සම්මානයෙන් පිදුම් ලබා 2010 වර්ෂයේ එතුමන් විසින් රචිත අහම්බකරක නවකතාව ෆැමිලිවේ සම්මාන උළෙලේදී ජනප්‍රියම නවකතා කෘති අතරට නිර්දේශලම් වින්ද ඉතාමත් විශිෂ්ට සමාජ සේවකයෙකු ලෙසද කීර්තියක් ලබා ඇති පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනාශී මහාචාර්ය පදවිය ඔබවන අපගේ විශේෂාරාධිත ගරු ලියනගේ අමර කීර්ති මැතිතුමනි ඔබතුමාට උත්සව සභාව ඇමතීම සඳහා ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. This veteran is a writer, a university lecturer, social activist. He's the author of 22 books in Sinhala, along with a collection of poems and 4 novels. He won the Best Novel Award at the National Literary Festival in 2008 and Swarna Pustaka Award in 2014 and 2016. His famous novel, Ahambakaraka, has also been shortlisted for the Faraway National Literary Awards in 2016 in the Sinhala language category. He is none other but Professor Lianage Amarakirti.
It gives us great pleasure to listen to your inspiring words. Sir, the podium is all yours. Garu, Vidwalpati, Kanya Soiriani, Acharya Mandali, Sieloma, Samajika Samajikavani, Demapiani, Shishyavani. Piradini, Vishwavidyale, Kathakala Puruduela, Shishya Shishyavani Kilanitaram Kirana. අද ඔබේ මෙම ත්‍යාග ප්‍රදානෝත්සවයේ විශේෂ අමුත්තා හැටියට ආරාධනා කිරීම සම්බන්ධයෙන් මෙහි පැමිණි පසු උසස් වීමදී ප්‍රදාන අමුත්තා බවට පත් කිරීම සම්බන්ධයෙන් විදුහල්පතිනියට ආචාර්ය මණ්ඩලයට මගේ ස්තුතිය කුද කරන්නට කැමතියි. ඔබේ පාසලට පැමිණීම එක්තරා ආකාරයකින් නෑදෑ ගෙදරක එනවා වගේ ස්වභාවයකුත් තියෙනවා. ඒ තමයි මගේ බිරිඳගේ මව මේ පාසලේ ආදි ශිෂ්‍යාවක්. මගේ බිරිඳගේ වැඩිහිටි වැඩිමාල් සහෝදරියන් දෙදෙනාම මේ පාසලේ ආදි ශිෂ්‍යාවක්. ඒ නිසා අපිට ගෙදර එනවා වගේ හැඟීමකුත් තියෙනවා. විශේෂයෙන්ම මගේ බිරිඳගේ මව අවුරුදු 86යි දැන්. ඇගේ ජීවන ස්වභාවය මාව පුදුමයට පත් කරලා තියෙනවා මෙතින් විතර. මෙතන ඉන්න සමහර අය දන්නවා මම ටිකක් ලේඛකයෙක් වෙනවට අමතරව සමාජ ක්‍රියාධරේ. අපි I was so happy to hear this word social activist being used by this computing student. I never expected that. I will get to that in a minute. Samaja kriyadare ek kriyakarakam waladi api kalpana karanne Sinhala, Bauddha, Demala, Hindu, Muslim, Islam me siyalu dena ගෞරවනීය මනුෂ්‍යයන් හැටියට මේ සියලු දෙනා ශ්‍රී ලාංකික පුරවැසියන් හැටියට ඔවුන්ගේ ජාතික ජනවාර්ගික භාෂාමය ආගමික අනන්‍යතා වලට සමාන පිළිගැනීමක් ලැබෙන ලංකාවක් ගොඩනගන්නේ කොහොමද කියන ප්‍රශ්නේ තමයි අපේ මම සහ තවත් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමාජ ක්‍රියාකාරකම් වල ප්‍රධානම අරමුණ. ආර්ථික සාධාරණත්වය වගේ දේවල් වලට අමතරව දැන් මම කිව්වා මගේ බිරිඳගේ මව මාව පුදුම කරනවායි කියලා විතින් විත. අවුරුදු 86ක ඇය ඉතාම සාම්ප්‍රදායික බෞද්ධ ගාමීය එක්තරා ආකාරයක ග්‍රාමීය ප්‍රභු පවුලක කාන්තාවක්. නමුත් ඇය ආගම ජාතිය වාගේ දේවල් සම්බන්ධයෙන් ඉතාම මධ්‍යස්ථයි. කවදාවත් ඇගේ බෞද්ධකම අනෙක් මිනිස්සයාට රිදෙන විදිහට ඇය පාවිච්චි කරන්නේ නැහැ. කොච්චරද කියනවා නම් ඇය ඕනකට වැඩිය ආගමිකක් නැහැ. ඒ වගේම ඇය ද්විභාෂිකයි. දැන් මේ පුදුම කිරීම කොහොමද ඒක වෙන්නේ කියන එක ගැන මම කල්පනා කර කර ඉඳලා තියෙනවා විතින් විත. නමුත් මේ පාසලෙම ඉගෙනගත්ත ඇගේ දියණියන් දෙදෙනාට එනකොට අර තිබුණු විවෘතභාවය ටික ටික අඩු වෙලා තියෙනවා. ඒක අපේ ලංකාවේ ඉතිහාසයත් වග කියන්න ඕනේ. පාසල නෙමෙයි ලංකාවේ ඉතිහාසය අපි දන්නවා ටිකෙන් ටික අපේ රට ඉතා ජාතිවාදී සීමාන්තික ජාතිකවාදී තැන්වලට ආවා. ඒක ඉස්කෝලෙකින් විතරක් ජය ගන්න පුළුවන් ප්‍රශ්නයක් නෙවෙයි. දැන් මම වේදිකාවේ මේ ඔබේ ගේට්වෙන් ඇතුල් වෙලා එනකොට ඔබේ විශ්වවිද්‍යාලයේ අර අතන අර බෝඩ් එකේ තියෙනවා මිෂන් ස්ටේට්මන්ට් එක වගේ ඒ ප්‍රකාශයේ තියෙනවා
යුනිවර්ස් කියලා තියෙන්නේ දුව. ඔව් යුනිවර්ස් කියන වචනේ. එතකොට මට මතක් වුණේ මගේ බිරිඳගේ මව. මේ පාසලේ ඒ කාලේ ඉඳලා ඒ ඒ මෙහෙවර ප්‍රකාශය සංකල්පේ තිබුණාද කියලා මම දන්නේ නැහැ. ඒ විදිහට වචන වලින් ලියවිලා. නමුත් මේ පාසලේ අධ්‍යාපන සංකල්පය තුළ තියෙන්නට ඕනේ ආගමික ජනවාර්ගික භාෂාමය විවෘතභාවය සහ මධ්‍යස්ථභාවය පිළිබඳ හරය පාසලේ තියෙන්නට අවශ්‍යයි. මේක අපි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වුණත් සාකච්ඡාවට ගන්න හදන දෙයක් අපේ පන්ති කාමර දේශනවල පවා. මොකද දැන් ලංකාවේ අපේ රට ඉතාම ලස්සන රටක්, ස්වභාවික වශයෙන් ඉතාම අලංකාර රටක්. මම රටවල් ගණනාවක සංචාරය කරලා තියෙන නිසා වනිකන් ඒක අලංකාරිකයක් නෙමෙයි මගේම කියනකොට. මම ඇස් දෙකින් දැකලා තියෙනවා තව රටවල් තියෙනවා. ඒ නිසා මට කියන්න පුළුවන් අපේ රට ගොඩක් ලස්සනයි කියලා. දැන් සමහර අය ලෝකෙ කොහෙවත් ගිහිල්ලා නැතුවත් කියනවනේ මේක ලස්සනම රට කියලා. එහෙම නෙමෙයි මම කියන්නේ. මම කියන්නේ තවත් රටවල් දැකලත් මේ රට ඉතාම ලස්සන රටක් කියලා අපිට කියන්න පුළුවන්. හැබැයි අපේ රටේ වැදගත්ම සම්පත, අපේ අනාගතය දරාගත හැකි සම්පත ඔය මිනි රන්වත්, මැණික්වත් පොළව හාරලා ගන්න කිසිම සම්පතක් නෙවෙයි. ඒ තමයි මානව සම්පත. ඒ මානව සම්පත 21වැනි සියවසට විතරක් නෙමෙයි අර ඔබේ පාසලේ දූත ප්‍රකාශයේ, මෙහෙවර ප්‍රකාශයේ තියනා වගේ සමස්ත ලෝකයටම ගැළපෙන දියණියක් බිහි කරන්නේ කොහොමද කියන අභියෝග අපේ මානව සම්පත 21වැනි සියවසට ගැළපෙන, අනාගතයට ගැළපෙන හැටියට ගොඩනැගීමේ අභියෝගයට සමාන්තරයි. ඒ කියන්නේ විශ්වයේ ජීවත් වෙන්න පුළුවන් අනෙක් සංස්කෘති ඉදිරියේ තර්ජනයට ලක් නොවි, අනෙක් සංස්කෘති වලට බය නොවි, ඒ වගේම තමන්ගේ සංස්කෘතිය ගැන ගෞරවයකුත් සහිත පුරවැසියෙක්, කාන්තාවක්, දියණියක් බිහි කිරීම කියන එක 21වැනි සියවසට ගැළපෙන ලෙස අපේ මානව සම්පත ගොඩනැගීම කියන කාර්යයට සමාන්තරයි. ඒකම තමයි. ඒ දෙකම එකයි. එහෙම කිව්වම මම හිතන්නේ පැහැදිලි ඇති. මම අද මෙම ආරාධනේ බාර ගැනීමට ප්‍රධානම හේතුව මේ පාසලට තියෙන මගේ අර පවුලේ සම්බන්ධයටත් වඩා ආරාධනේ ආපු ගමන් හා කියන හේතුව ඔබේ පාසලේ ගුරුවරියක වන මගේ පරණ මිතුරියක් ඉන්ද්‍රකාන්ත සහෝදරියගේ කටහඬින් මේ ආරාධනය පැමිණීම. ඇයට මම ස්තුති කරන්නට අවශ්‍යයි. නමුත් මම මේ අද සභාව දිහා බලාගෙන ඉන්නකොට මම හරිම සතුටු වෙන කරුණු ගණනාවක් තියෙනවා. ඒ වගේම මම අර 21වැනි සියවසට සහ සාමකාමී තිරසාර සංවර්ධනය සහිත, තිරසාර සාමය සහිත ලංකාව ගොඩනැගීම පිළිබඳ අභියෝගයේදී අපේ අධ්‍යාපනඥයෝ ගත යුතු මාර්ග පිළිබඳ ආදර්ශ දැනටමත් මම මේ පාසලේදී දැක්කා. ත්‍යාගලාභන නාමලේඛනය තුළ ඒ කතෝලික සම්භවය, කතෝලික පසුබිමත් සහිත පාසලක් වුණා. අතිවිශාල ශිෂ්‍යාවන් සංඛ්‍යාවක් බෞද්ධ, ඒ අය අතර විවිධ ජනවාර්ගික ආගමික පසුබිම් සහිත දියණියෝ හිටපු බව මම දැක්කා. ඒක හොඳයි. මම මගේ දරුවන් දෙදෙනාට පාසල් හොයද්දී මමයි මගේ බිරිඳයි බලපු දෙයක් තමයි ආචාර්ය මණ්ඩලේ සිංහල, දෙමළ, මුස්ලිම් ගුරුවරු ගුරුවරියෝ ඉන්න පාසලක් තියනවා කියන එක ඉස්සෙල්ලම බලපු එකක්. ඊළඟට බලපු එකක් තමයි යාළු මිත්‍රයෝ අතර සිංහල, දෙමළ, මුස්ලිම් අය ඉන්න පාසලක් තියනවාද කියන එක. ඒ නිසා අපි නුවර හිටියට සම්පූර්ණයෙන්ම බෞද්ධ පාසලකට අපි දරුවෝ දෙන්න දැන්නේ නැහැ.
ඉස්සරලාම අපි අපිට එහෙම පාසලක් මුලින්ම හම්බුනේ නැති නිසා මගේ පුතා අපි ඇමරිකාවක සජ්ජනපදයේ අවුරුදු 10ක් අතර ඉඳලා ආපු ගමන් අපි අධ්‍යාපන පද්ධතිය කාවවත් අඳුරන්නේ නැති නිසා හරි අමාරු ඉස්කෝල හොයාගන්න අපි මේ ගේට්වේ ජාත්‍යන්තර පාසලට පුතාව යවනකොට අපි බලපු දේ තමයි විශ්වවිද්‍යාලෙදි මගේ දරුවට හම් වෙන ප්‍රජාව බහුවිධ පසුබිම් සහිත අයද කියලා. ඊට අවුරුදු 6කට පස්සේ මට පුතාව මේ සාන්ත අන්තෝනි විද්‍යාලයට ඇතුළත් කරගන්න මට ලැබුණා. මගේ හිතවත් පියතුමෙක් මාර්ගයෙන් ෆාදර් අරලිය ජයසුන්දර නිසා දියණිය අවුරුදු කීපකට පස්සේ හිල්වුඩ් විද්‍යාලයට ඇතුළත් කරගන්න ලැබුණා. අද ඒ දෙන්නගේ ගුරුවරු අතර සිංහල අය ඉන්නවා, දෙමළ අය ඉන්නවා, මුස්ලිම් අය ඉන්නවා. මගේ පුතාගේ හොඳම යාළුව දෙන්නගෙන් එක්කෙනෙක් කතෝලික, අනිත් එක්කෙනා මුස්ලිම්. මේ තුන්දෙනාම මුස්ලිම් දරුවයි. මගේ පුතයි දෙන්නම තාම 11 මේ සාමාන්‍ය පෙළ විභාගේ ගියලා නැති වුණා. පාසලේ වෙබ් අඩවියට ඉංග්‍රීසි භාෂාවෙන් ලිපි ලියනවා දෙන්නම. මේ Google කරොත් ඒ දෙන්නගම නම් එනවා. දැන් ඒ වගේ පසුබිම අපිට අවශ්‍යයි අපේ දරුවන්ට දෙන්න. අපිටම විතරක් සීමා වුණා. දැන් මම බෞද්ධ, මම සිංහල කියලා ඔයගොල්ලෝ කවුරුද දන්නා? සිංහල සහ බෞද්ධ ළමයි විතරක් සීමා වුණු අනෙක් සියල්ලෙන් වෙන් කරන ලද බබල් එකක් වගේ බුබුලක් ඇතුලේ අපි දරුවෝ හදනවාද? බහුවිධ සංස්කෘති වලට අනාවරණය වෙන ආකාරයට සහ ඒ දරුවන් වෙනස් සංස්කෘතිය ඉදිරියේ තර්ජනයට, බයට, කම්පණයටපත් නොවන ආකාරයෙන් දරුවෝ හදනවාද කියන එක විශාල අභියෝගයක්. මම හිතන්නේ අපි පාසල් වලදී දරුවන්ට ලබා දෙන්න ඕනේ සංස්කෘතික අන්‍යත්වය, නැත්නම් සංස්කෘතික විවිධත්වයට හුරු වුණු, එය ඉදිරියේ බයට, භීතියට, කම්පණයටපත් නොවන ආකාරයේ පාසල් අත්දැකීමක් ලබා දෙන පාසල් හැමෝටම හම්බ වෙනවා නම් ගොඩක් හොඳයි. එහෙම හැම පාසලෙම මෙහෙම පසුබිමක් නැති වුණත් අපි දරුවෝ හදන්න ඕනේ කවද හරි දවසක ජීවිතේට ගියාම එවැනි බහුවිධ සංස්කෘති මුණ ගැහුනාම බාහිර තර්ජනයට, කම්පණයට ලක් නොවන ආකාරයෙන් ඒ සංස්කෘතික සුඛනම්‍ය භාවය තමයි අපේ මානව සම්පත ගොඩනැගීමේ වැදගත්ම මානය. එකම මානය නෙමෙයි, වැදගත්ම මානය. අනිත් එක තමයි මේ පාසලේදී මම දැක්කේ මේ අද මේ උත්සවයේ නිවේදන කටයුතු කරපු ශිෂ්‍යාවන් දෙදෙනෙක් භාෂා දෙකෙන්ම මෙය මෙහෙවීම. I want to really appreciate that today all the conferring happened in two languages and the two young ladies were quite good at what they were doing, both in Sinhala and English. And you need to have an environment where the students, our sons and daughters, don't feel threatened in the presence of English. Neither. ඉංග්‍රීසි භාෂාව ඉදිරියේ බයට පත් වෙන්නේ නැති එක, නැති පරිසරයක් අපි හදන්න ඕනේ. Luckily, my own children have that kind of background in their respective schools, Hillwood and St. Anthony's, because the fathers there, principal and other deputy principals, fathers, sisters, they use English everyday life. That doesn't mean that they ignore Sinhala and Tamil, but the children don't feel intimidated by the presence of English. අපිට අපි කරන්න ඕනේ දේ තමයි ඉංග්‍රීසි භාෂාව එදිනෙදා කතා කරනකොට ඒක විදේශිකයෙකුගේ භාෂාවක් විදියට, බය වෙන්න ඕනේ භාෂාවක් විදියට, කඩුවක් විදියට දැනෙන්නේ නැතුව ජීවිතේ තවත් එකක්, තවත් භාෂාවක්. දැන් මම ආචාර්ය උපාධිය කරපු විශ්වවිද්‍යාලයේ ඇමරිකාක් සජ්ජනපදයේ යුනිවර්සිටි ඔෆ් විස්කොන්සින් ඒ අපේ
ඉංග්‍රීසි අධ්‍යනංශය සහ මේ ශාස්ත්‍ර පීඨය කියලා කියන්න පුළුවන් ඒ පීඨයේ ශාස්ත්‍ර පීඨය නමින් නෙමෙයි වෙන නම් වලින් පීඨ තියෙන්නේ තියෙනවා තට්ටු 8ක ගොඩනැගිල්ල මේ තට්ටු 8ේ ගොඩනැගිල්ල තමයි ආසියානු භාෂා අප්‍රිකානු භාෂා ලතින් ඇමරිකානු භාෂා ඊළඟට සම්භාව්‍ය භාෂා ග්‍රීක් ලැටින් වගේ ඒ ඔක්කොම උගන්නන අධ්‍යනංශ තියෙනවා ඉතින් මේ විශ්වවිද්‍යාලයේ ආදර්ශ පාඩයක් තියෙනවා ඒක ඒක ගහලා තියෙනවා ඒ ඒ බිල්ඩිමේ තට්ටු 8ේ බිල්ඩිමේ ඒ වගේ එහෙ තියෙන අර මොන විදුලි සෝපානය එලිවේටර්ස් මේ මේ වේදිකාවෙන් භාගයක් විතර ලොකුයි මොකද ඒකට විශාල ශිෂ්‍ය පිරිසක් යන නිසා මේ විදුලි සෝපානවල 50කට 60කට යන්න පුළුවන් විශාල විදුලි සෝපාන තියෙනවා සාමාන්‍ය විශ්වවිද්‍යාලවල විදුලි සෝපාන එහෙම නෙමෙයි ඉතින් ඒක එතන ආදර්ශ පාඩයක් තියෙනවා ඒ විදුලි සෝපානයේ ඕනෑම දවසක එක වෙලාවේ භාෂා 15ක් කතා කරනු ලැබීමේ සම්භාවිතාව තියෙනවා right theoretically it's possible that 15 languages to be spoken in the elevator alone right එක ළමයි මහාචාර්යවරු උඩට පහල යනකොට තේරෙනවද ඒකයි ආඩම්බරය කියන්නේ is something to be proud of hey ඒකේ පේනවා ඒ ඒ විදුලි සෝපානය විශ්වය හරස්කඩක් වගේ මුළු ලෝකෙම විවිධ භාෂා කතා කරන ලබන. එතකොට ඒක අහගෙන ඉන්න අයට නොතේරෙන භාෂාව ඉදිරියේ අපහසුතාවක් දැනෙන්නේ ඒක සාමාන්‍ය දෙයක් බවට පත් වෙනවා. Multiple languages become just part of everyday life. Then no one would be threatened by the presence of different languages, especially languages that people don't understand. එම වෙන්නේ ඒ නිසා ඒ පරිසරය හදන එක පාසලක මම හිතන්නේ හරිම වැදගත්. ඔබේ පාසලේ ඒ ලක්ෂණ තියෙන බව මම දන්නවා. මම අද මේ ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන අමුත්තා හෝ විශේෂ අමුත්තා විදියට පැමිණීම නිසා මට කියන්න තියෙන ඔබට කරුණු කීපයක්. මට තව දෙයක් කියන්න ඕනේ අද කාල කළමනාකරණය ඉතාම හොඳයි ඇත්තටම කියනවා නම් මම කතාව පටන් ගන්නකොට විනාඩි 10කට කලින් මම පටන් ගන්න තිබුණේ 12යි 30ට 12:20ට තමයි පටන් ගත්තේ excellent time management I want to congratulate all of you for that. excellent But it doesn't mean that I am going to be talking for hours, but I will make my speech quite short. අර මේව අපේ රටේ අධ්‍යාපනයේ තියෙන විශේෂ ස්වභාවයක් නිසා විශේෂයෙන්ම විශේෂ සමගාමී කටයුතු සහ විෂය බාහිර කටයුතු අධ්‍යාපනයේදී ඊටාම වැදගත් වෙනවා මෙතන පාෂල් පාස්නේ ශිෂ්‍යාව මෙතන මේ සභා ගැදී නැහැ අතර මම කියන දේ ඇසිය යුත්තේ වොන් විශේෂයෙන් අපේ රටේ තියෙන එක විශේෂ ප්‍රශ්නයක් තමයි අපි අර ස්පෙෂලයිස් කරන්න පටන් ගන්නවා විශේෂ විෂය ධාරාව වලට වෙන් වෙන්න පටන් ගන්නවා ඕනවට වැඩිය කලින් දැන් මම ඉගෙනගත්තු සහ අවුරුදු 10ක් විතර ජීවත් වුණු ඇමරිකාවේ සජ්ජන පදේ ළමයි 11 වසරේදී විශේෂ ධාරාවට වෙන් කරන්නේ නැහැ දැන් අපේ එහෙම නෙමෙයි විද්‍යා කලා වාණිජ හැටියට That branching out is little too early. Evallo then. Enisa venne prathama vasarata ena daruwange bahuweda kusalata sahita tarangakari
අධ්‍යාපනයට දක්ෂම කියලා අපි කියන්නේ. දැන් මම සාමාන්‍යයෙන් විශ්වාස කරන්නේ ඉගෙන ගන්න පුළුවන් අය ඉන්නවා බැරි අය ඉන්නවා කියන තර්කේ මම බාර ගන්න කෙනෙක් නෙවෙයි. ඒක මම මගේ පන්ති කාමරවලත් ඔප්පු කරලා තියෙනවා. කවදාවත් පළවෙනි අවුරුද්දේදී පන්ති පිටිපස්සට වෙලා වචනයක්වත් කතා කරන්නේ නැති ළමයි තාම දක්ෂ විදියට අවසන් වසරේ ඉදිරිපත් කිරීම කරන මාතෘකාවට මම ගෙනල්ලා තියෙනවා. ඒ නිසා මම දක්ෂ අද එහෙම මම හිතන්නේ නැහැ. නම සමහර දරුවෝ ඉන්නවා අනික් අඩව ටික ඉදිරිගා. අර අපේ රටේ 11 පන්තියෙන් සාමාන්‍ය පෙළෙන් විශේෂ ධාරාවලට වෙන්වීම නිසා වෙන්නේ විවිධ හේතු නිසා තේරුම් ගත හැකි හේතු නිසා හුඟක් දක්ෂ ළමයි සයන්සස් වලට යන්න. ඒ නිසා දැන් අපේ වගේ පීඨවල තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි ඒ වගේ පාසල් ජීවිතේ තරඟකාරී විදියට දක්ෂ ළමයි ශාස්ත්‍ර පීඨයට එනවා අඩුයි. ඒක අඩුයි. අනිත් ප්‍රශ්නේ තමයි ඒ විද්‍යා විෂය ධාරාවට ගිය අයට නැවත කලාවන්ගෙන් ලැබිය හැකි එළිය ලබා ගන්න නිල වශයෙන් අවස්ථාවක් එන්නේම නැහැ. එන්නෙම නෑ. දැන් පෙරදිනේ ටිකක් විශේෂයි යතින් මම ඒකයි ඒ කියලා මොහොතකින් කියන්න. මේ වගේ විෂය සමගාමි විෂය බාහිර කටයුතු වලට ත්‍යාග ප්‍රදානය කරන වැඩසටහන පාසල් පද්ධතිය තුළ තිබීම අත්‍යවශ්‍ය වෙන්නේ මන්න අර කාරණේ නිසා. විශේෂයෙන් දැන් අද මම දන්නවා අදත් අපි දැක්ක වෛද්‍ය පීඨයට යන දියණිවරු ගණනක්. ඒ අයට පාසල් ජීවිතයේදී වත්ම තිබුණා නම් කවියක් ලියන හුරුව, ගීතයක් ගායනා කරන හුරුව විශ්වවිද්‍යාල ජීවිතයේදී නිල වශයෙන් එය කවදාවත් ආයේ නොලැබෙන්නේ නැති. ඒ නිසා මේ කෝකරිකියුල විෂය සමගාමී දේවල් නැත්නම් විෂය බාහිර දේවල් පාසලක තියෙන එක හරි වැදගත්. ඇත්තටම කියනවා නම් ඊටාම අවාසනාවන්ත කාරණේ තමයි ලංකාවේ පාසල් පද්ධතියේ වැදගත්ම අංගයේ විෂය බාහිර සහ විෂය සමගාමී වැඩවලට සහභාගී වී විචිත්‍ර පාසල් අධ්‍යක්ීමක් ලබා ගැනීම පමණක් වන මට්ටමට අපේ අධ්‍යාපනය පත් වෙලා තියෙනවා. තේරුණානේ? පමණක් වන මට්ටමට. ඒකට හේතුව තමයි අපි පිළිගත්තා නැත්නම් ප්‍රසිද්ධිය කිව්වත් නොකිව්වත් අපේ රටේ තියෙන ප්‍රධාන ජාතික විභාග තුනම පාස් කරන්න පාසල් වලට බැරි වෙලා තියෙනවා. ශිෂ්‍යත්වයේ සාමාන්‍ය පෙළ උසස් පෙළ ඔක්කොම ටියුෂන් වලින් එන්නේ. පාසල් ගුරුවරු මහන්සි වෙනවා, ගුරුවරියෝ නිවාඩු දවසලත් වැඩ කරනවා, හවසත් වැඩ කරනවා. ඒ ඔක්කොම ඒක පුද්ගල ගුරුවරියගේ ගුරුවරියන්ගේ කැපවීම අතිමහත්. ඒකට අපි ප්‍රණාමය පුද කරන්නේ ඒ අධ්‍යාපන පද්ධතියක් විදිහට. ඒ ප්‍රධාන විභාග තුන පාසලෙන් විතරක් පාස් කරන්න බැරි මට්ටමට වැටිලා තියෙන අධ්‍යාපනය අපි ඒක දිහා ආපහු හැරලා බැලුවේ නැත්තම් අර මම කියපු මානව සම්පත ගොඩනැගීමේ හැකියාව නැතුව යනවා. ඒක අද හිතන්න ඕනේ අධ්‍යාපනය. දැන් ඒ විභාග පාස් කිරීම පිළිබඳ කාරණේ නෙමෙයි, ඒකේ සංකල්පමය කාරණයක් තියෙනවා. මම ඒක දැන් කියන්නම්. ඒක ටිකක් භයානක එකක්. මේ දවසල මම ප්‍රථම වර්ෂයේ පළමු සමාසිකයේ පළමු අධ්‍යයන වාරයේ මම උගන්වනවා ශාස්ත්‍ර පීඨයට එන සියලුම ශිෂ්‍ය 700ක් අතර සිංහල මාධ්‍ය ඔක්කොම ශිෂ්‍යාවන්ට උගන්වනවා ශාස්ත්‍රීය ලේඛන ඇකඩමික් රයිටින් සහ විචාරාත්මක චින්තනය නිර්මාණාත්මක චින්තනය. දැන් මේ දවසල මම ඒකේ උත්තර පත්‍ර බලනවා. දැන් මම විචාරාත්මක භාවය ගැන කියන්න උදාහරණයක් ගන්නකොට මගේ දේශනවලදී උදාහරණයක් මේ කවිය වැඩ ඇරි වැඩට යති ගෙහන ලක්ෂාන්ත අතු කරලි පොඩි කවි මම වගේ පොඩි පොඩි කවි ගන්න වැඩ ඇරි වැඩට යති ගෙහන ඒ ඔස්සේ මට කතා කරන්න පුළුවන් අපේ රටේ කාන්තාව වැඩ ඇරිලත් යන්නේ වැඩට ගෙදර වැඩ කරන්න තවත් තැන්වල වැඩ කරන්න නැත්නම් ආගමික ස්ථානවල වැඩ කරන්න ඒ ශ්‍රම දාන හරි මොනවද කියයි. ඉතින් කවිය අහන්නේ අපි ස්ත්‍රීන් කාන්තාව අර
වෘත්තීය ජීවිතේ රැකියාවෙත් ගෙදරත් වගුරන ශ්‍රමයට අපි එකකට ශ්‍රමය කියනවා අනිකට ශ්‍රමය කියන්නේ අපි ඒකට ගෙදරේවත් කියන්නේ යුතුයකම් ආරම්භයවා ආදරේ පතිභක්තිය වගේ ඔබතුමී හිටියම මේ ගැන දවසක් කතා කරන්නේ දැන් කවිය අහන්නේ ගෙදර කරන ගෙදර වගුරන ස්ත්‍රී ශ්‍රමයට ශ්‍රමයම කියලා කීම තමයි ස්ත්‍රීන්ට කළ හැකි ලොකුම ගෞරවය ඒක යුතුයකම් කියන්නේ වාහනයක නෙමෙයි දැන් මම මෙන්න මේ මම මේ ළමයින්ට උගන්වන්න හදන්නේ විචාරාත්මක චින්තනය. ඔයගේ පොඩි පොඩි කවි දේවල් මම ගොඩාක් ගන්න ප්‍රදේශනවල. ළමයි 700ම උත්තර ලියද්දී පාවිච්චි කරලා තින්නේ අර කවියමයි. තේරුණාද? දැන් මම මේ නිදර්ශනය ගන්නෙ තර්කය කියන්නේනේ. දැන් අපි බලාපොරොත්තු වෙනවා දරුවෝ මේ ශිෂ්‍ය ශිෂ්‍යාව දරුවෝ මේ තර්කය අරගෙන ඒගොල්ලන්ගේ ජීවිතේන තව උදාහරණ අරගෙන අලුත් උත්තරයක් ලියයි කියලා. එහෙම වෙන්නේ නැහැ. මොකද මේ වෙලා තියෙන්නේ? වෙලා තියෙන්නේ ටියුෂන් පන්තිය උගන්වන්නේ විභාග ලියන්න උගන්වන. ඒක හොඳයි අතන තරගකාරී විභාග තරගකාරී විදිහට ජය ගන්න සිද්ධ වෙලා තියෙනවා විභාගෙ. නිදහසේ හිතන්න නෙමෙයි උගන්වන. ඊළඟ ප්‍රශ්නේ මේ ගුරුවරයාගේ දේශනයේ තිබුණේක ආපහු ඒ විදිහටම ඒ නිදර්ශනය සහිතව ලියන අයගෙන් 99%ක් කවුද? ශිෂ්‍යාව. මේ ප්‍රශ්නේ අපි ජයගන්නේ කොහොමද? ternary මං කිය ප්‍රශ්නේ ගුරුවරයා කියවපු එක ඒ විදිහටම අහගෙන හොඳට උත්තරේ ලියන ඒකම ආපහු ලියන අයගෙන් අතිබහුතරයක් ශිෂ්‍යාව. දැන් ඒ ළමයි විශ්වවිද්‍යාලයට ආවහම මං පිළිගන්න උත්සවෙත් මම ගොඩක් දවසකට කතා කරනවා. ඒ අයට කියන දෙයක් තමයි අපේ thank you. අපේ රටේ නිදහස් අධ්‍යාපන පද්ධතිය වැදගත් සමාජ සමාන කරන යාන්ත්‍රණයක්. සමාජ සමාන කරන යාන්ත්‍රණයක්. ඒ කියන්නේ මොකද්ද? අපේ රටේ අධ්‍යාපනය දැනුම බෙදා හරින එක විතරක් නෙමෙයි. අපේ රටේ අධ්‍යාපනය කරන්නේ. අපේ රටේ අධ්‍යාපනය අසමාන පසුබිම් වලින් එන දරුවන්ට සාපේක්ෂ වශයෙන් සමාන සමාජ ජීවිතයක් කරා එළඹෙන අවස්ථාව හදලා දෙනවා. මේක වෙන්නේ මෙහෙමයි. මගේ තාත්තා ඉගෙනගෙන තියෙන්නේ 3 පන්තියට විතරයි. අම්මා 10 පන්තියට. මම ඔබට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙක් විදිහට අද ඔබට කතා කරනවා. කොහොමද ඒක වෙලා තියෙන්නේ? මට අධ්‍යාපනයෙන් ලැබිලා තියෙන දැනුම විතරක් නෙමෙයි මං උපදිනකොට නොතිබුණු සමාජ පසුබිමකට එළඹීමේ හැකියාව ලැබිලා තියෙනවා. හැබැයි නිල අධ්‍යාපන පද්ධතියෙන් සපයනවටත් වඩා දුරක් මං ගිහිලා තියෙනවා. ඒ මගේ දක්ෂතාස්ස තවත් දේවල්. නමුත් සමාජ සමාන කරන යාන්ත්‍රණය අපේ නිදහස් අධ්‍යාපන පද්ධතිය නිසා අපේ අම්මලා තාත්තලා කවුද? ඉපදුණු ගම් මොනවාද? වාසගම් මොනවාද? කොයි ගමේදී ඉපදුනේ කියන එක නොසලකා අපිට සාපේක්ෂ වශයෙන් සමාන සම්පූර්ණ වශයෙන් සමාන මිනිස් සමාජ නැහැ. සාපේක්ෂ වශයෙන් සමාන දෙකට එළමෙන්න ජීවිතයකට එළමෙන්න ලැබිලා තියෙනවා. ඉනොත් නිදහස් අධ්‍යාපන පද්ධතිය නිසා ස්වාධීන විශේෂයෙන් ආර්ථික ස්වාධීනත්වය ආත්ම අභිමානය උපදුනාට තිබුණට වඩා සමාජ ගරුත්වයක් අභිමානයක් පිළිගැනීමක් සහිත ජීවිතයක් අපේ රටේ නිදහස් අධ්‍යාපන පද්ධතිය නිසා උරුම කරගෙන තියෙන වැඩි පිරිසක් කාන්තාව ඒක අපේ රටේ පුදුම ජයග්‍රහණයක්.
අපේ පෙරදෙන විශ්වවිද්‍යාලයේ දැන් ශාස්ත්‍ර පීඨයට එන ළමයින්ගේ දැන් 95%කට වැඩිය ශිෂ්‍යාවෝ. මට හොඳට මතක තියෙන දත්තයක් තියෙන අවුරුදු 3කට කලින් ළමයි 777ක් ආවා. 77යි කොල්ලෝ. හරි. එයාව පිළිගන්න සභාවේදී මම කිව්වා මේක ජයග්‍රහණය. මේ රටේ ශිෂ්‍යාවෝ මේ විදිහට විශ්වවිද්‍යාලයට එන එක අපි ලෝකෙ පුරා ගිහිල්ලා කියන්න ඕනේ ජයග්‍රහණයක්. ඒක ජයග්‍රහණයක් අපේ රටේ අධ්‍යාපන පද්ධතිය. හැබැයි මේ ජයග්‍රහණය ඇතුලේ සැඟවුණු පරාජයක් තියෙනවා. ඒ තමයි A700 99ක් උත්තර ලියන්නේ අන්න අර කලින් කියපු විදිහට. දැන් ඒ ජයග්‍රහණේ ඒ පරාජය අපි ජය ගන්න කොහොමද? මේක පුදුම කතාවක්. මේක කට කැඩෙනකන් අපි විශ්වවිද්‍යාලෙදි කියනවා මම නිදර්ශන මගේ ගාව පොතපත තියනවා මේ ළමයින්ට මේ කාරණේ කියලා දෙන්න. හරි අමාරු. පාසල්වලදී මම හිතන්නේ විශාල වගකීමක් තියෙනවා. එතනදී මම නිතර කියන කතාවක් තියෙනවා. තව විනාඩි කීපයක් ගත්තත් මේ මට ඒක කියන්න ඉඩ දෙන්න. මම මේ කතාව එලිසබෙත් කැඩින් ස්ටෝරි එක. එලිසබෙත් කැඩින්. දැන් ඔබ අවුරුදු 149කට කලින් මේ පාසල පටන් ගත්ත කන්‍යා සොහිරියෝ නිසා තමයි කවදාහරි කාලෙක ස්ත්‍රීන් වෙනුවෙන් අධ්‍යාපන ආයතන පටන් ගත්ත අය නිසා තමයි පේරාදෙණිය විශ්වවිද්‍යාලය අද 96%ක් විතර ශිෂ්‍යාවෝ ඉන්නේ. අවුරුදු 149කට කලින් ඒ කන්‍යා සොහිරිය ඇවිල්ලා මේ පටන් ගත්තා. සහ කාන්ත අධ්‍යාපනයේ දිරි දුන්නු අනික් ඔක්කොම අය නිසා. නමුත් අපේ දරුවෝ අද හිතන්න පුරුදු වෙලා තියෙනවා මේවා ඉබේ වුණා කියලා. They take things for granted. මේවා ඉබේ අපි උපදිනකොට තිබුණයි. මේවා දින ලද දේවල්. සබ එහෙම නැහැ. මේවා සටන් වල ප්‍රතිඵල. අමාරු ගමන් වල ප්‍රතිඵල. ඒ නිසා මම කියනවා ඒ දියණියවරුන්ට එලිසබෙත් කැඩින්ගේ කතාව. මේක මම පාසල් ශිෂ්‍යාව ඉන්න පාසලකට ගියාම නිතරම වගේ කියන මේ කතාව. එලිසබෙත් කැඩින් 19 සියවසේ ඉපදුණු ඉතා ප්‍රකට නීතිඥවරියක් සහ ඇමරිකානු සෙනෙට් සභිකාවක්. එලිසබෙත් කැඩින්ට අවුරුදු 8 ඇගේ තාත්තත් සෙනෙට් සභිකයෙක් සහ නීතිඥවරයෙක්. ඔහු මේ සිවිල් නීතිඥයෙක්, දේපළ අයිතිය පිළිබඳ නීතිඥයෙක්. දවසක් එලිසබෙත් අවුරුදු 8 දකිනවා තාත්තා හම්බෙන්න ආපු කාන්තාවෝ පිරිසක් අඬ අඬ විලාප කිය කියා තාත්තට කතා වගේක් කියනවා. එලිසබෙත් යමින් යමින් මේක බලලා ඒ කාන්තාව ගියාට පස්සේ තාත්තගෙන් අහනවා, ඇයි තාත්තේ අර ආපු නෝනලා අර විදියට අඬ අඬ ඉඳලා ගියේ? ඊට පස්සේ තාත්තා කියනවා, ඇමරිකා එක්සත් ජනපදයේ අද වෙනකොට දේපළ නීතිය අනුව කාන්තාවන්ට දේපළ අයිතිය නැහැ. ස්වාමි පුරුෂයාගෙන් පස්සේ දේපළ අයිති වෙන්නේ ලොකු පුතාට, නැත්නම් ලොකු පුතෙක් නැත්නම් ස්වාමි පුරුෂයාගේ මල්ලිට, ඒගොල්ලන්ගේ සහෝදරට. ආපහු මුල් පවුලට යනවා. ස්ත්‍රීට දේපළ අයිතියක් නැහැ. අඩු වැඩි වශයෙන් ගත්තාම ස්ත්‍රියත් පිරිමියාගේ දේපළක් වගේ. මේක කිව්වහම සංකල්පමය වශයෙන් එකක් අදත් ඒ ගත්තා වගේ නේද? මේ සංකල්පමය වශයෙන් අඩුතරම් ඊට පස්සේ එලිසබෙත් අහනවා කොහෙද ඒක තියෙන්නේ කියලා. ඊට පස්සේ තාත්තා කියනවා අර තියෙන්නේ අර පොත්වල, තාත්තගේ නීති පුස්තකාලේ පෙන්නලා කියලා. ඊට පස්සේ තාත්තා යනවා ඔෆිස් එකට. ගෙදර වැඩ කරන නෝනා ඒ කාලේ අර දැන් වගේ ෆෝන් නෑ, තියෙන්නේ අර මේ අර රොටරි ෆෝන්, ඩයල් කර බිත්ති අර එල්ලලා තියෙන්නේ. මේ රොටරි ෆෝන් එක මේ ඩයල් කරලා කවුරු හරි අර ඒක කනෙක්ට් කරන කෙනෙක් ඉන්නවා. යා කනෙක්ට් කරොත් තමයි ෆෝන් එක ලයින් එක කනෙක්ට් වෙන්නේ. මම කෝල් එකක් අරගෙන
තාත්තට කියනවා මෙහෙම මාත්‍යා එක මිනිහට එන්න එලිසබත් පුස්තකාලේ ගිනි තියන්න යන්න. එයා ගින්දරක් තරම් පුස්තකාලේ ටිකක් ගින්දරක් තියලා තාත්තා දුවගෙන එනවා ඔෆිස් එකට. මේ ගෙදර ඇවිල්ලා අහනවා එලිසබත්ගේ අවුරුදු අටේ කියලා. මේ ඇයි පුස්තකාලේ ගිනි තිබ්බේ? ගිනි කියන්නේ හදුවේ. ඔයා කිව්වනේ අර නෝනලට අඬන්න සිද්ධ වෙන නීති ලියවිලා තියෙනවා ඔයාගේ පුස්තකාලේ තියෙන පොත්වල කියලා ඒකයි මං ගිනි තියන්නේ. ඊට පස්සේ තාත්තා යාව ඉඳාගෙන කියනවා එලිසබත් මගේ පුස්තකාලේ තියෙන නීති පොත් ගිනි තිබ්බට ස්ත්‍රීන් සම්බන්ධයෙන් ඇමරිකාවේ තියෙන දේපොළ නීතිය වෙනස් වෙන්නේ නැහැ. ඒක වෙනස් කරන්න නම් ඔයා හොඳට ඉගෙනගෙන නීතිඥවරියක් වෙලා සෙනෙට් සභාවට ගිහිල්ලා එහෙදි සටන් කරලා විවාද කරලා දේපොළ නීතිය වෙනස් කරන්න ඕනේ තවත් අයෙක් එකතු වෙලා. අවුරුදු 8ේදී තාත්තා කියපු මේ දේ අහලා එලිසබත් කැඩින් එක කරනවා. ඇමරිකා එක්සත් ජනපදයේ දේපොළ නීතිය වෙනස් කරපු වීරවරියන්ගේ කෙනෙක් බවට එලිසබත් පත් වෙනවා. අන්න ඒ විදිහ දුවලා හදන්න බැරි නම් 700ක් නෙමෙයි 7000ක් විශ්වවිද්‍යාලය වුවත් වැඩන්නේ අපේ පාසල්වල. අපි ඒක කරන්නේ කොහොමද? ඒක කරන්නේ කොහොමද? ඒ නිසා මගේ ළමයි මමම ගත්ත උදාහරණ මට ආපහු ලියන අය අතරින් එලිසබත් ලබිහි කරන එක හරි අමාරුයි. හරි අමාරුයි. බැරිම තරම් අපිට හදන්න පුළුවන් වෙන්නේ සමාජයේ පවතින සම්මුතිවලට අධිපති ආධිපත්‍යයන්ට අධිපති දෘෂ්ටිවාදවලට යටත් වෙන ගැහණු. ඒවා වෙනස් කරන ගැහණු නෙමෙයි. ඒවට අභියෝග කරන ගැහණු නෙමෙයි. ඒවා ඒ විදිහට පිළිගන්න හොඳ නෝනලා හදන්න පුළුවන්. ඒ හොඳ නෝනලා විදිහට සමාජයක ජීවත් වෙන එක හොඳයි. ඒ වගේම මීට වඩා වෙන ආකාරවලින් හොඳ වෙන්න බැරිද මිනිසුන්ට කියලා ප්‍රශ්න අහන එකත් හොඳයි. ඒකත් අවශ්‍යයි. අපේ අධ්‍යාපනයේ ඒක කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ තියෙනවා. මේක අපි විශ්වවිද්‍යාලේ මම නම් යන තැන සාකච්ඡාවට ගන්නවා. මම ලියලා තියෙනවා. මං පරිවර්තනය කළ තියෙන සමහර පොත් කීපයක්ම මේවට උදව් වෙන. මේක ප්‍රශ්නයක්. ඒ වගේම මේකත් මං ශිෂ්‍යාව අහගෙන ඉන්නවා නම් මං කියන්න ඕනේ. මම කිව්වනේ මේ විශේෂ බාහිර ක්‍රියාකාරකම් වල තියෙන වැදගත්කම ඒ කාර්යය විතරක් කියලා මං දනවතින්නම්. මම විශ්වවිද්‍යාලයෙන් අයින් වෙලා සහකාර මේ කතිකාචාර්යවරයෙක් වෙලා ඉන්නකොට දැන් මම පාසල් ජීවිතේ ඉඳලම කතික තරග නිර්මාණාත්මක දේවල් ඒ වගේ දේවල් කරපු කෙනෙක්. මම ඉගෙන ගත්තේ මේ ගල්ලව මධ්‍ය මහා විද්‍යාලේ උසස් පෙළ කරේ. ඒ පාසලේ උසස් පෙළ පළවෙනි වර්ෂයේදී තමයි මගේ කෙටි කතාවක් කවියක් මුල් වරට පත්තරයක පළවුවා. මුල් වරට පළවුවා. දැන් මම විශ්වවිද්‍යාලයෙන් අවුට් වෙලා 94 අවුරුද්දේ අවුරුදු දෙක තුනක් සහකාර කතිකාචාර්යවරයෙක් විදිහට ඉඳලා මම කල්පනා කරා මීට වඩා පළල් විෂය ඥානයක් ලබා ගන්න විෂය ප්‍රවීණයෙක් වෙන්න නම් ලංකාවේ කැරක කැරක ඉඳලා හරියන්නේ නැහැ. ශිෂ්‍යත්වයකට ශිෂ්‍යත්වවලට ආයතන කරන්න ඕනේ කියලා. දැන් මට මතකයි මම 97 අර ඇමරිකා එක්සත් ජනපදයෙන් පිරිනමන ශිෂ්‍යත්වයක් තියෙන ෆුල් බ්‍රයිට් ශිෂ්‍යත්වය කියලා. ඒක ෆුල් බ්‍රයිට් කොමිෂන් එකෙන් මම හැන්ඩල් කරන්නේ. ඒ නිසා ඒකට ලංකාවේ දේශපාලකයෙම අත දාන්නේ නැහැ. ඒකට අත දාන්න බෑ. ඒ සම්මුඛ සාකච්ඡාවට මම යනකොට 97 වෙනකොට මට අරන් යන්න පොත් 10ක් තිබුණා. අර ශිෂ්‍යාවන්ට ටිකක් වැරදුනා. මගේ දැන් පොත් 30ක් තියෙනවා. ඒගොල්ලෝ 22ක් කියලා. ඒක කමක් නැහැ. ඒ ඉන්ටර්වයුව එකට යනකොට පොත් 10ක් තිබුණා. ඔව් සමාවෙන්න. පොත් 9ක් තිබුණා. පත්තර පේපර් කටින්ස් පත්තරවල ගිය ලිපි කෙටි කතා සමහර ඒවා ඉස්කෝලේ කාලේ ලියපුවා. ලොකු ෆයිල්ස් ගොඩක් එකතු වෙලා තිබුණා. හරි. මට ඒ ශිෂ්‍යත්වයට ඉන්ටර්වයුවකට මම ගියේ තනියම. හරි.
මගේ යාළුවගේ එක 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 යෙහෙළියක් ආවේ එයාගේ තාත්තා මහාචාර්යවරයෙක් එක්කද මම ගියේ මළු දෙකක් තරම් තනියම දැන් මගේ තුනේ පන්ති ටික කරගත්තු මගේ වඩු තාත්තට පුළුවන් ද මාව ෆුල් බ්‍රයිට් ඉන්ටර්වයුව එකක් යන්න බෑනේ බෑ හැබැයි මට එක හම්බුණා තව තාත්තලා එක්ක කාර් වලින් ආපු අපේක්ෂක ඕන තරම් හිටියා ඒක හම්බෙන්න හේතුව තමයි අර ගුරුවරයා උගන්වපු දෙයම ආපහු ලියන ශිෂ්‍යයෙක් වෙලා මම නොහිටපු එක අර විෂය බාහිර ක්‍රියාකාරකම් වල දිග ඉතිහාසයක් තිබුණු නිසා ඒ සම්මුඛ පරීක්ෂණයට හිටපු විශේෂයෙන් ඇමරිකානු මහාචාර්යවරු විදේශීය මහාචාර්යවරු දෙන්නෙක් හිටියා දෙන්නෙක් ඇමරිකන් එක්කෙනෙක් මා හිතන්නේ යුරෝපියන් එක්කෙනෙක් ඒගොල්ලෝ බැලුවේ මෙයා මේ ඉගෙන ගන්න කාලය තුළත මෙච්චර ලියලා කියලා තියෙනවද කියලා මේ වගේ නිර්මාණාත්මක වැඩ කරලා තියෙනවද කියලා ඒ වගේම තමයි අර මං ඉස්සෙල්ලා කිව්වනේ මේ ඉංග්‍රීසි අධ්‍යාපනයත් කොච්චර වැදගත්ද කියලා මම ගියේ නෑ මේ වගේ ඉස්කෝලකට මම ගියේ ලොකුම ඉස්කෝලේ වැල්ලම මධ්‍ය මහාවිද්‍යාලය ඒකේ අවුරුදු දෙකයි අනික ඒවා ගමේ ඉංග්‍රීසි ගුරුවරු ආපු ගම පහුවදා මාරු හදාගෙන යනවා මොකද කිලෝමීටර් දෙකක් විතර පයින් එන්න ඕනේ අපේ ඉස්කෝලේ මේ තියෙන දෙමඩකොල්ල කනිෂ්ඨ විද්‍යාලය කියලා එහි අවුරුදු දෙකක් මම හිටියා දැන් ඒකට ඉංග්‍රීසි ගුරුවරු එහෙම ලස්සන ටීචර්ස්ලා මෙනවා මේ ආවට නිකන් මාසෙන් දෙකකින් යනවා මොකද අතන ඒ කාලේ බසුත් එච්චර නැහැ අර වැල්ලෝ රේල්වේ ස්ටේෂන් එක ළඟ ඉඳලා අහට යනකම් කොහොම හරි යන්න බෑ ඒ කාලේ මෙච්චර මෝටර් සයිකල් ආවමවත් නැ මේ ඉතින් ඒගොල්ලෝට පත්වීම දෙන්නේ අපි වගේ දරුවන්ට ඉංග්‍රීසි උගන්වලා ගොඩ දාන්න වුණාට සතියෙන් දෙකකින් යනවා වැඩි වුණොත් අවුරුද්දෙන් විතර යනවා ඉතින් මේ ප්‍රශ්නේ අපේ එහෙම ප්‍රශ්නයක් තියෙනවා මම අර දරුවන්ට කියන්න අවශ්‍ය වෙන්නේ මේ ජය ගන්න නම් මේ අභියෝග අපි පොඩි කාලේ ඉඳලා දරුවන්ටත් කියලා දෙන්න ඕනේ අපේ පාසල් පද්ධතිය හොඳ දේවල් ගොඩක් තියෙනවා ඒ වගේම සිදුරුත් ගණනාවක් තියෙනවා ඒ තමයි මේ පාසලේ හම්බෙන අධ්‍යාපනය මේ නගරේ ඉඳලා කිලෝමීටර් 15ක් ඇතුළට ගිය ඉස්කෝලේක නැහැ එයා එහෙම වෙන්නේ අපි ඉපදුණු ගම අපි තෝරගත්තු ගමක් නෙමෙයි ඕනම දරුවෙක්ට තමන් ඉපදුණු ගම තාත්තා දෙමාපිය කවුරු වුණත් ඒ දරුවට සාපේක්ෂ වශයෙන් සමාන අධ්‍යාපනයක් රටේ හැමතැනම ලැබෙන්න ඕනි කියන ඒ ඒක දේශපාලන රටා. ඒ නිසා තමයි අපි අර 106 සටන් පාඩේ මඳුනලා දීලා ගමින් ගම ගිහිල්ලා අපි සටනක් කළේ විශ්වවිද්‍යාල ආචාර්යවරු. ඒ ගැන මට දිගට කතා කරන්න දැන් වෙලාවක් නැහැ. නමුත් මෙතන ඉන්න පිටිපස්සේ දෙමාපිය සහ ශිෂ්‍ය ශිෂ්‍යාව ඉන්නවනම් මම ඒ අයට පොඩි ආරාධනාවක් කරන්න කැමතියි. මේ වගේ විෂය බාහිර ක්‍රියාකාරකම් වලට පාසලේ දරුවන්ට මේ වගේ අවස්ථා නිර්මාණය කරන්න මේ පාසල් පද්ධතියේ ඉන්න ගුරුවරු ගුරුවරියෝ දිවා රැ වෙහෙසෙන සමහර වෙලාවට පාසල් කාලෙන් පස්සේ පය ගණන් නොඑක් දේවල් කරලා පුහුණු වීම කරනවා ක්‍රීඩා තරඟ වලට අරන් යන්න කලා තරඟ නාට්‍ය තරඟ වලට අරන් යන්න සෙනසුරාදා තමන්ගේම දරුවෝ ගෙවල් වල දාලා ඇවිල්ලා ගුරුවරියෝ පාසලේ දරුවන්ව පුහුණු කරනවා මේ විෂය බාහිර ක්‍රියාකාරකම් වලින් ඔබේ දරුවෝ අද සම්මාන සාතික ගත්තා නම් ඒ පිටිපස්සේ මේ කැපවුණු ගුරුවරින්ගේ ගුරුවරියන්ගේ ශ්‍රමය තියෙනවා අන්න ඒ ගුරුවරු ගුරුවරියෝ තමයි අපේ පාසල් පද්ධතියේ තියෙන වැදගත්ම ශක්තිය ආණ්ඩුවක් නෙමෙයි අත වෙන සල්ලිත් නෙමෙයි ඒ වගේම එවැනි ගුරුවරියන් ගුරුවරුන් කණ්ඩායමක් මෙහෙවන්න පුළුවන් දූරදර්ශී ඈත පේන විදුහල්පතිවරු අධ්‍යාපන අධ්‍යක්ෂකවරු ගෙලදා ඒගොල්ලෝ මම ආරාධනා කරන දෙමාපියන්ට අපි ඒ අය වෙනුවෙන් අත්පොළ සන්නාහයක් දෙමු ඉතින් නෝනාවනේ මාත්‍රෝනි මට ආපහු පේරාදෙණිය බලා යන්න තියෙනවා දැනටමත් මම දැනගත්තු ආකාරයට මගේ අපේ විශ්වවිද්‍යාලයට එන අය කීප දෙනෙක්ම දැන් මට වේදිකාවේදී මුණ ගැහුණා මම අර කිව්වනේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ටිකක් විශේෂයි කියලා වෛද්‍ය පීඨයට ගියත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨේ ඉංජිනේරු පීඨ අනිත් සියලුම පීඨ තියෙන්නේ එක බිම් කඩක ඒ නිසා වෛද්‍ය පීඨයට යන අයට පවා නාට්‍ය සතිය දවසට පේරාදෙණිය එලිමාන් රංග පීඨයට අවිල්ලා නාට්‍ය බලන්න පුළුවන්
ඒ වගේම මම සාහිත්‍ය කලා ගැන අර ප්‍රසිද්ධ දේශන කරනකොට වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාව ඇවිල්ලා අහගෙන ඉන්නවා. එහෙම ඉන්න පුළුවන්. එහෙම විශ්වවිද්‍යාල කොළඹ විශ්වවිද්‍යාලයක නෑ අතන වෛද්‍ය පිටේ ටිකක් ඈත තියෙන නිසා. රාගමත් කැලණියෙත් ඒක නෑ. පේරාදෙණිය විශ්වවිද්‍යාලයට එන අයට ඒ නිසා ඕ ලෙවල් වලදී ජීව විද්‍යාංශයට ගියායක පවා පේරාදෙණියේදී නැවත කලාව පිළිබඳ යම් කිසි ආශ්‍රයක් කට ඉඩ තියෙනවා. ඒ වගේම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අතිවිශාල ක්‍රීඩා පාසකම් තියෙන දර්ශනීය ක්‍රීඩා පිටි තියෙනවා. ලංකාවේ විශාලම පිහිනුම් තටාකය තියෙනවා. මේ සියලුම දෙනාට පේරාදෙණියට ආවම නැවත අර සාකල්යවාදී අධ්‍යාපනය පරිපූර්ණ සරසවි ජීවිතයක් එතන තියෙනවා. අද තෑගිගත්තු ඉතාම අර පහේ පන්ති චූටි දියණිය සිට උසස් පෙළ දියණිය දක්වා ඔබ බොහෝ දෙනෙක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේදී නැවත වරක් මුණ ගැහෙවි කියන බලාපොරොත්තුවෙන් මම නවතිනවා. බොහොම ස්තුතියි. ස්තුතියි මහාචාර්යතුමනි. 2019 වර්ෂයේ ස්තුත් සමස්ත ලංකා බටහිර සංගීත හා නාට්‍ය තරගාවලියේ ප්‍රථම ස්ථානයේ දිනාගත් සමූහ වාදනයේ උත්සව සභා වර්ණවත් කිරීමට විද්‍යාලය බටහිර සංගීත අංශයේ සොයනියන්ටයි මේ ආරාධනය. Take a deep breath and relax your mind. The Familians Accordion Group, which won the first place at the All Island Western Music and Dance Competition 2019, are ready to show their talent.
තිරියන. 2018 වර්ෂයේ පස්වන ශ්‍රේණියේ සිට 21 වන ශ්‍රේණිය දක්වා අධ්‍යාපනයෙන් හා බාහිර ක්‍රියාකාරකම් වලින් දස්කම් දක්වපු දීප්තිමත් ශිෂ්‍යාවන් ඇගහිමේ සුවිශේෂී අවස්ථාවයි එළඹ තිබෙන්නේ. ත්‍යාග ප්‍රදානය සඳහා පෙරන්තිනිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනාංශයේ මහාචාර්ය ලිවකේ අමරකීර්ති මැදලුන්ටත් විද්‍යාලීය ගමු විදුලි ප්‍රතිධ්වනියටත් ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. චතුලාපී නවලේඛනයේ විලිපත් කිරීම සඳහා නියුච්ච විදුහල්පතිනි තමයන්ති ජයසේකර මහත්මියට ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. You have truly made your parents feel proud and honored to be the best among the best. Your sweat, tears, and dedication have really rewarded you. Now it's the time for the presentation of special awards. I cordially invite Madam Damayanti Jayasekara to read out the list. It's with great honor that I invite our special guest, Professor Liyanagaye Amarakirthi, for the distribution of certificates. I humbly request Reverend Sister Principal to accompany him onto the stage. දියනගේ මැතිදුන් ප්‍රකාශ කළේ අධ්‍යාපනයෙන් විප්ලවීය වෙනසක් කළ හැකි කාන්තාවක් වන ලෙසයි. 2018 වර්ෂයේ 5-11 ශ්‍රේණිවල දීප්තිමත් ශිෂ්‍යාව ඇගීම. 2018 වර්ෂය තුළ පැමිණීම 90%ක්ද වර්ෂයේ වාර පරීක්ෂණ ලකුණුවල සාමාන්‍ය 85%ක්ද ඉක්මවා ලබා ගනිමින් පාසලට ඇතුළත් වී වර්ෂ 5ක කාලයක් සම්පූර්ණ කර තිබීම ශ්‍රේණියේ දීප්තිමත්ම ශිෂ්‍යා වීම සඳහා මූලික සුදුසුකම් වේ. එම මූලික සුදුසුකම් සම්පූර්ණ කරන ලද ශිෂ්‍යාව විෂය, විෂය බාහිර හා විෂය සමගාමි, දහම් පාසල්, නායකත්වය, විනය ගරුක බව ආදී ශේෂ්ත්‍ර ඔස්සේ ලකුණු පිරිනමන ලදී. දරුවන් හොඳ මිනිසුන් කරන්නේ කෙසේද? දරුවන් හොඳ මිනිසුන් කරන අතරම දක්ෂයින් කරන්නේ කෙසේද? සහතික ගොන්නක් දරාගත්තද සමාජයට මෙහෙවරක් කරන්නට දැක්මක් නොමැතිනම් අප ලබා දෙන එම සහතික ගොන්නෙහි ඵලය කුමක්ද? සෑම අංශයකින්ම කැපී පෙනෙන දක්ෂයින් මෙන්ම සුචරිතවත් පිරිපුන් මානවිකාවක් සමාජගත කිරීම අප විදුහලේ අරමුණයි. පවතින තරඟකාරී උණුසුම් අධ්‍යාපන රටාව තුළ ශාස්ත්‍රීය දැනුම හඹා යන ශිෂ්‍යාවන් හට අනිකුත් විභව ශක්තියෙන්ද වර්ධනය කර ගනිමින් ශාස්ත්‍රීය ජයග්‍රහණ අත්පත් කර ගැනීම තුළ සමබර පෞරුෂයක් ඇති කිරීමේ අරමුණෙන් එක් එක් ශ්‍රේණිය සඳහා දීප්තිමත් ශිෂ්‍යාව තේරීමේ සම්ප්‍රදාය මෙවර සිදු කරනුයේ දෙවන වරටයි. ආදර දියණියනි, ඉක්මන් ගමනක් යන්නට නම් තනිවම යන්න. එහෙත් දුර ගමනක් යන්නට නම් අන් අය හා එක්ව යා යුතු බව සිහි කරන්න. එක් එක් ශ්‍රේණියේ දීප්තිමත් ශිෂ්‍යාව වීම ඔබේ ජීවිතයට වටිනාකමක් එක් කරන්නකි. එහෙත් එය ආඩම්බර වීමට ඔබට දෙන ඔටුන්නක් ලෙස නොසලකන්න. බොල් වී කරල අහස දෙස බලා සිටි. එහෙත් ඵල බරිත වී කරල මිහිකත දෙසට නැමි සුළඟේ නැලවි. සුභා දහම අපට කියා දෙන පණිවුඩය ජීවිතයට ලංකර ගන්න. අද ශ්‍රේණියේ දීප්තිමත් ශිෂ්‍යාවන ඔබ
හෙට දිනයේ වඩාත්ම නිහතමානී ශිෂ්‍යාව විය යුතුයි. ආදර්ශමත්ම ශිෂ්‍යාව විය යුතුයි. තම මව්පියනට ගෞරවයක් ගෙන දෙන, තම පාසලට ගෞරවයක් ගෙන දෙන, උපන් රට ගැන හිතන දියණියක විය යුතු බව සිහි කරන්න. එසේනම් අපි බලමු එක් එක් ශ්‍රේණියේ 2018 වසරේ දීප්තිමත් ශිෂ්‍යාව කවුද කියලා. පහ ශ්‍රේණිය GL ඉසිනි අභිමානී පෙරේරා. MM Dulanita Mantilaka. Hatha Shreniya K. Misha Senuri Pereira. SP Amaya Devduni Vijayasiri. Navi Shreniya BM Satindi Irshula Bandar. Dahai Shreniya M Nirumi Tarusha Pranani. ශ්‍රේණිය ඩි නිම්ෂි විනුදිනි ගුණසේකර. ජාත ප්‍රධානය සඳහා එක් වූ ඔබ සැමට අපගේ ගෞරවනීය ප්‍රණාමය. මහචරත්මනි වේදිකාවේ මඳක් රැඳී සිටින ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. 2019 සුදේව පාලිකාවන්ගේ නිපුණතාවයන ත්‍යාග ප්‍රදාන උත්සවයට අප ගෞරවණීය ආමන්ත්‍රණය පිළිගෙන ඔබගේ වටිනා කාලය හා ශ්‍රමය වැය කරමින් අපට දැක් වූ සහයෝගය උදෙසා ඔබතුමන්ට පිළිදෙන උපහාරය පිළිගන්නා මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. උපහාර ප්‍රදානය සඳහා ගරු විදුහල්පතිතුමියට ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. You and your presence have truly made our day special. The time, the knowledge that you share are praiseworthy. Dear sir, the special guest of the day, Professor Lianage Amarakirti, it is with great delight that I invite you to receive this small token of appreciation from the principal of Holy Family Balika, Reverend Sister Priscilla Fernando, on behalf of the school. වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයට සහ සම්බන්ධ වූ සැමට තුති පෙදීම සඳහා මේ ආරාධනය විද්‍යාලීය ප්‍රධාන ශිෂ්‍ය නායිකා K.A. ඇන්ටනීතා මදුරංගේ කස්තරරත්න සොයරියටයි. As we express our gratitude, we must never forget that the highest appreciation is not to utter words, but to live by them. Now I invite the head prefect of Holy Family Balika to deliver the vote of thanks.
Very Reverend Father Piajanaka Fernando, Reverend Father Lala Fernando, Reverend Fathers, Reverend Sisters, Honorable, the special guest, our most valued dignitaries, teachers, parents, and my dear friends. It gives me immense pleasure to thank you all for being with us here today. First of all, I would like to thank Very Reverend Father Piajanaka Fernando, the Episcopal Vicar, Administration, Kurunegala Diocese, and Reverend Father Lionel Fernando, Director of Catholic Schools and Catechetical School, Kurunegala Diocese, for gracing this occasion amidst all your busy schedules. Next, I would like to thank Reverend Fathers and Reverend Sisters for sparing time to be with us here today. I would like to convey my sincere thanks to Mr. K.M.H.S.K. Jaila, the Senior Assistant Secretary of Northwestern Province, for making this event a memorable one. We also appreciate and express our gratitude to Professor Leelagi Amarakirti, Department of Sinhala, University of Peradeniya, for your kindness in sharing your precious time with us to make our occasion a success. Now, let me thank the Divisional Directress of Education for her encouragement, humble manner of responding to us at any request. Reverend Sister Principal, you are our guiding star in the stirring velvet sky. You make us all shine with your bright smile and encouraging words. It's you that always keep us moving towards the pillars of success. Thank you, dear sister. Reverend Sister Shantini, your inspiring words have always motivated us and paved us to the path of success. Thank you. I am also thankful the President of Past Pupils Association, Attorney at Law, Madam Shriyanti Seram, and the members of the Past Pupils Association for their voluntary service and support in making this day reality. Now, let me thank the secretary and the members of the School Development Society and all the other dignitaries for being here to make this day a success. An event like this cannot take place overnight. We have been fortunate enough to be backed by the assistant principals and a wonderful group of teachers who guided us to make the event a great success. Let me thank all the non-academic staff for their help and cooperation given to us at all times. Last but not least, let me thank each and every one of you once again for making the Familians Annual Prize Giving 2019 a grand success. Thank you all. වාර්ෂික ත්‍යාග ප්‍රධාන උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් පාසල් ගීතය ගායනය කිරීම සඳහා සියලු දෙනාම නැගී සිටිමු. To mark the finale of a glorious day that will go into the golden books of the Familian history, let's all rise up for the school anthem.